සුබ දවසක් කියලා පිළිගන්නවා ඩයිමන්ඩ් ප්ලාන්ට්ස් එක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම. ඉතින් අද මම කතා කරන්න යන්නේ සේර, එහෙම නැත්නම් ලෙමන් ග්‍රාස් ගැන. ඉතින් අද මම වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලා වෙළඳ පොළෙන් මිලදී ගන්න මෙන්න මේ වගේ සේර දඬු කැබැල්ලක් කොහොමද පැල කරගන්නේ කියලා. ඉතින් අපි වෙළඳ පොළෙන් මේ සේර මිලදී ගන්නවට වඩා ගොඩක් හොඳයි අපේ ගෙදර සේර පඳුරක් ඉඳ ගන්න පුළුවන් නම්. ඉතින් ඒක අපිට වඩාත් පහසුවෙන් කරන්න පුළුවන් මේ වගේ මිලදී ගන්න දඬු කැබැල්ලකින්. ඉතින් ඒක කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි, ඉතින් සේර පැලයක් අපි මොකටද ගෙදර ඉඳවගන්නේ? ඉතින් ඇත්තටම සේර කියන්නේ ඉතාමත් වටිනා පැලෑටියක්. ඉතින් සේර කියන්නේ කුළු බඩුවක්ම පමණක් නෙවෙයි, ආහාර රස ගන්වනයක් පමණක්ම නෙවෙයි, විශේෂයෙන්ම මේ සේරවල හොඳ ඖෂධීය වටිනාකමක් තියෙනවා. ඉතින් ගොඩක් අය මේ සේර ලෙමන් ග්‍රාස් ටී විදිහට, කියන්නේ සේර තේ හදලත් බොන්න පුරුදු වෙලා ඉන්නවා, මොකද මේ සේරවල තියෙන ඖෂධීය වටිනාකම නිසාම. ඉතින් සේරවලට පුළුවන් අපේ ශරීරයේ තියෙන කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්න, කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්න. ඉතින් කොලෙස්ටරෝල් තියෙන කෙනෙක්ට ගොඩක්ම හොඳයි මේ සේර. ඉතින් ඊට අමතරව අපේ ආහාර රුචිය වැඩි කරනවා. ඊට අමතරව මේකේ හොඳ ඇන්ටි ඔක්සිඩන්ට් ප්‍රමාණයක් අඩංගු වෙන නිසා අපේ පිළිකා සෛල තියෙනවා නම් ඒවා විනාශ කිරීමේ හැකියාවකුත් පවතිනවා. ඉතින් ඊට අමතරව අපේ ආහාර රුචිය වැඩි කරනවා. ඊට අමතරව අපේ හදවතට, කියන්නේ හાર્ට් ඩිසීස් අඩු කරන්න හේතු වෙනවා කියලා දැනට හොයාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මේ සේර කියන්නේ අපි ආහාරයට එකතු කරගන්න අත්‍යවශ්‍යම ආහාර රස ගන්වනයක් පමණක් නෙවෙයි, ඖෂධයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසාම ඔයාලගේ නිවසේ සේර පැලයක් තිබීම අත්‍යවශ්‍යයි කියලා මම හිතනවා. ඉතින් අපි බලමු මේ සේර දණ්ඩක් මෙන්න මේ විදිහ අපි තරමක් වියලුණු දඬුනේ තියෙන්නේ වෙළඳ පොලේ විකුණන්න. ඉතින් මේක අපි කොහොමද පැල කරගන්නේ කියලා බලමු. ඉතින් මේක ටිකක් වියලි ගතියකින් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක කෙලින්ම මෙහෙම පැල කරා කියලා පැල වෙන්නේ නැහැ. පැල කරගන්න අමාරුයි නෑ කියන්න බෑ, පැල කරගන්න අමාරුයි. ඉතින් ඒ නිසා මේක බිම පැල කරන්න කලින් ඔයාලගේ පොට් එක හරි ශේෂ්ත්‍රය හරි පැල කරගන්න කලින් මේකේ මුල් අද්දවා ගැනීම ඉතාමත් වැදගත්. ඉතින් ඒ නිසා මුලින් අපි මේකේ මුල් අද්දවා ගන්න ඕනේ. ඉතින් කෙසේ වෙතත් අපි මේක මේ විදිහට මුල් අද්දවා ගන්න, ඒ කියන්නේ මේක උස වැඩි. ඉතින් මේක අපි අඟල් 3ක්වත් වෙන විදිහට කපා ගන්න ඕනේ. ඉතින් එහෙම නැත්නම් මේකේ පඳුරු දාන ප්‍රමාණය අඩු වෙනවා. මොකද මේකේ අග්‍රස්ත ප්‍රමුඛතාවය ඉවත් කරොත් තමයි අපිට විශාල පඳුරක් බවට මේක පත් කරගන්න පුළුවන් වෙන්නේ. මොකද සේර කියන්නේ තනි පැලයක් විදිහට හැදුමට වැඩක් නැහැ. මොකද අපි සේර අසුණු නෙලන්නේ පැලේ ගලවලා. ඉතින් වටේට තියෙන පඳුරු වැඩි වුණොත් අපිට පඳුරු එකින් එක ගලවලා ගන්න පුළුවන්. තනි පැලයක් වුණොත් අපිට ඒක ගලවන්න බැහැ නැවත පැල නැත්නම්. ඉතින් ඒ නිසා සේර පැලයක් නිවැරදිව වර්ධනය වෙලා කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ මේක වටේ ගොඩක් පඳුරු දාලා තියෙනවනම්. ඉතින් මේ පඳුරු ප්‍රමාණය වැඩි කරගන්න අපි අනිවාර්යෙන් මේක අඟල් 3ක පමණ ප්‍රමාණයට මුලින්ම කපාගෙන ඉන්න ඕනේ. මෙන්න මේ වගේ ප්‍රමාණයට තිබුණාම හොඳටම ප්‍රමාණවත්. මෙන්න මේ ප්‍රමාණය. ඉතින් ඉන්පසු මේක අපි මුල් අද්දවා ගන්න අවශ්‍යයි. ඉතින් මුල් අද්දවා ගන්න ක්‍රම කීපයක් තියෙනවා. පහසුම ක්‍රමයක් තමයි මෙන්න මේ ආකාරයට ජල බඳුනක අපිට මේක දාලා තියන්න පුළුවන්. සාමාන්‍යයෙන් වතුර තියෙන්න ඕනේ සෙන්ටිමීටරයක් දෙකක් විතර වගේ ඉහළට. ගොඩාක්ම පුරවන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට ජල බඳුනකට මේක මෙහෙම දාලා තියන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා දැන් මම මේ දවස් 4කට වගේ කලින් දම්පු එකක් මේ ප්‍රමාණයේ කැබල්ලක් තමයි දැම්මේ. දැන් මේකේ මේ උඩට දලුත් ඇවිත් තියෙනවා. ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් මේ මුලුත් ඇදලා තියෙනවා. හැබැයි මේ වතුර එක අපි දවස් ගානේ මාරු කරන්න ඕනේ. ඉතින් එහෙම කළාම මේ වගේ මුල් අද්දවා ගන්න පුළුවන්. ඉතින් මේට වඩා තවත් සාර්ථක ක්‍රමයක් තියෙනවා. මේට වඩා ඉක්මනින් මුල් අද්දවා ගන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි අපිට අවශ්‍ය වෙනවා මේ සඳහා මේ වගේ ටිෂු එකක්, එහෙම නැත්නම් පුළුන් ගන්නත් පුළුවන්, නැත්නම් කපුරෙදි කෑල්ලක් ගන්නත් පුළුවන්. ඉතින් අපි මුලින්ම කරන්නේ මේ අපි කපාගත්ත දණ්ඩ වටේට මේ ටිෂු එක හරි, එහෙම නැත්නම් රෙදි කැබැල්ල හරි, පුළුන් කැබැල්ල හරි මේ විදිහට ඔතනවා. හොඳයි, මේ ආකාරයට ඔතාගත්තට පස්සේ අපි මේක තෙත් කර ගන්න ඕනි පිරිසිදු ජලයේ. මේ විදිහට මේක ඔබලා ගන්නවා. වැඩිපුර වතුර ටික මේ විදිහට මිරිකලා ඉවත් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේකේ තෙතමනය තිබීම අත්‍යවශ්‍යයි. වැඩිපුර තියෙන වතුර ටික මේ විදිහට ඉවත් කරලා අපි මේක පොලිතීන් එකකින් ඔතනවා. මොකද නැත්තම් ජලය ඉක්මනින් වියලිලා යනවා. ඉතින් මේ විදිහට පොලිතීන් එකකින් ඔතලා අපිට
රබර් බෑන්ඩ් එකකින් මේක රඳව ගන්න පුළුවන්. දැන් අපිට මේක මේ විදිහට භාජනයක දාලා මේ දෙකම අපිට තියලා තියන්න පුළුවන්. සාමාන්‍ය නිවස තුල ජනේලයක් අසල එළියෙන් එළිය වුණත් ගැටලුවක් නැහැ, වැරෙන්ඩා එක වගේ. නැත්තම් ඇතුලේ ජනේලයක් අසල තියලා තිබ්බහම ඒ වැටෙන ආලෝකයේ ප්‍රමාණවත් වෙනවා. ඉතින් මේක නම් නිවස තුල තියෙන එක හොඳයි. මොකද මුලට ආලෝකය වැඩි වුණොත් එයා මුල්ලෙදීම ටිකක් අඩු වෙනවා. ඉතින් ඒ නිසා මේ විදිහට ඔයාලට මේකත් තියලා තියන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක. මේ අපි කලින් දවස් 4කට කලින් මේ දෙන්නම් මම එකට තමයි දැම්මේ. දවස් 4කට කලින් තමයි මේ විදිහට අපි මුල්ලදීම සඳහා මේ ක්‍රමය අනුගමනය කරේ. අපි බලමු මේකේ මුල්ලදීම කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. දවස් 4ක් වගේ යන විට මේ විදිහට මුල් ඇදලා තියෙනවා. ඉතින් මේ ප්‍රමාණවත්. ඉතින් සතියක් වගේ තිබ්බොත් හොඳටම මුල් දදිනවා මේකේ. ඉතින් මේ වගේ මුල් දෙක තුනක් ඇවිල්ලා තියෙනක ප්‍රමාණවත් අපිට හිටව ගන්න. ඉතින් දැන් අපිට පුළුවන් මෙයාව පස්මාද්දී සිටුවා ගන්න. ඉතින් ඔබ ඉඩකඩ අඩු තැනක නම් ජීවත් වෙන්නේ, ඔයාලට පුළුවන් මේ වගේ පොට් එකක මේක හිටව ගන්න. ඉතින් පොට් එකක් භාවිතා කරද්දී ඔයාලා මේ පළල් පොට් එකක්, ඒ කියන්නේ කට විශාල පොට් එකක් තමයි තෝරගන්න ඕනේ. මොකද මේකේ පඳුරු දාන්න හොඳට ඉඩ තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා පළලින් වැඩි පොට් එකක් ඔයාලා තෝරගන්න. මීට වඩා විශාල එකක් වුණත් ගැටලුවක් නැහැ. ඉතින් එහෙම වුණත් ඔයාලට විශාල පඳුරක් බවට මේක පත් කරගන්න පුළුවන්. ඉතින් මම පොට් එකට දාගෙන තියෙනවා මතුපිට පස් සහ කොම්පෝස්ට්. ඉතින් මේක එකට එක වගේ අනුපාතයකට මිශ්‍ර කරලා හදාගන්න පුළුවන්. ඉතින් මේක අපි ඉන්පස්සේ මේ පොට් එකේ මැද මේ විදියට හිටව ගන්න තියෙන්නේ. ඉතින් ඔයාලා ශේෂ්ත්‍රයේ හිටවනවා නම් මේක වඩාත්ම සුදුසුයි. මොකද හොඳට පඳුරු දාන්න ඉඩ ලැබෙන හින්දා ශේෂ්ත්‍රයේ හිටවනවා නම් අපි පස් ගොඩක් වගේ හදලා, වලක් කපලා නෙවෙයි, වල කැපුවත් ගැටලුවක් නැහැ. ඒ නැතත් පස් ගොඩ ගහලා තමයි හදන්නේ. අපි ගොඩක් ගහලා ඒකේ තමයි මේක හදන්න ඕනේ. ඉතින් එහෙම වුත් විශාල පඳුරක් බවට අපි මෙයාට පත් කරගන්න පුළුවන්. ඉතින් මෙයා අනිවාර්යෙන් ජලය දැමීම ගැන ඊළඟට කතා කරන්න ඕනේ. ජලය දැමීමේදී අපි අනිවාර්යෙන්ම මෙයාගේ මුලට තමයි වතුර දාන්න ඕනේ. ඒ කියන්නේ ගහ උඩට නෙමෙයි වතුර දාන්නේ, පත්‍ර වලට නෙමෙයි වතුර දාන්නේ, අනිවාර්යයෙන්ම මුලට වතුර දාන්න ඕනේ. දැන් මේ හදපු ගමන්වත් අපි මෙයාට හොඳට තෙමෙන විදිහට මේකට වතුර දාන්න ඕනේ. සාමාන්‍ය උදේ හවස දෙකේම මුලදී වතුර දානවා නම් හොඳයි. මොකද මේ තෙතමනය තියෙන්න ඕනේ මෙයාට හොඳට වර්ධනය වෙන්න. ඉතින් ඒ නිසාම තමයි අපි විශාල ශාක වලට වුණත්, විශාල පඳුරු වලට වුණත් අපි මුලට වතුර දාන්න ඕනේ. මොකද දැන් ඔයාලා දන්නවා සේර කියන්නේ අර ලොකුවට පඳුරක් වගේ හැදෙනවා. ඉතින් උඩට වතුර දැම්මොත් සමහර වෙලට මුලට වැටෙන්නේ නැති වෙන්න පුළුවන් වතුර. ඒ නිසා හොඳට මුල තෙමෙන විදිහට ජලය දැමීම අත්‍යවශ්‍යයි මේ සේරවලට. ඉතින් මේ නිසාම තමයි අපි අර වේලිච්ච දණ්ඩක් එකපාරම පැල කරගන්නේ නැත්තේ. මොකද එයාට හොඳට පසේ තෙතමනේ තිබ්බොත් තමයි එයා පැලවෙන්නේ. ඉතින් ඒකයි අපි කලින් මුල් ඇදීම සිද්ධ කරලා මේ විදිහට පැල කර ගැනීම සිදු කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙයා සාමාන්‍යයෙන් හොඳට වර්ධනය වෙනකම් හෙවනේ තියලා ඔයාලගේ සාමාන්‍ය ආලෝකයක් වැටෙන තැනක තියලා තියන්නේ. ඉතින් ඔයාලට හොඳ පඳුරක් බවට මේක පත් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ගෙදර සේර පැලේකුත් මේ විදිහට පහසුවෙන් ඉඳ ගන්න පුළුවන්. ඉතින් අපි සාමාන්‍ය සේර අසරු නෙලාදී මම කිව්වනේ පැලේ පැල විදිහටනේ ගලවලා ගන්න. ඉතින් මේ විදිහට පැලේ ගත්තට පස්සේ අපි සාමාන්‍යයෙන් අර අල කොටස තමයි, ඒ කියන්නේ මේ මුල් කොටසනේ, මේ බල්බය කොටස තමයි අපි ප්‍රයෝජනයට ගන්න සාමාන්‍යයෙන්, නේද? බලෝ දන්නවනේ කෑමවලට දාන්නේ මේ කොටස්. ඉතින් මේ අපි අසන නෙළුවට පස්සේ ඉතුරු වෙන පාත්‍ර ටිකත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේවා මදපවනේ වේලලා අපිට තියාගෙන තේ විදිහට බොන්න පුළුවන්. උණු වතුරට දාලා තේ විදිහට බොන්න පුළුවන්. ඉතින් මේකත් ගොඩක් ගුණදායි පානයක්. හැබැයි හැමදාම පාවිච්චි කරන්න එපා. ඒ කියන්නේ අපි තේ බොන වෙලාවට සතියකට වතාවක් වගේ මේ ලෙමන් ග්‍රාස් ටී එකක් හදලා බොන්න. ඉතින් ඔබේ සෞඛ්‍යයට වඩා හිතකර වෙනවා ඒක. ඉතින් අපිට අර ඒ වාසියත් ගන්න පුළුවන් ගෙදර ලෙමන් ග්‍රාස් පැලයක් තියෙනවා නේද.
හොඳයි, මේ ආකාරයට ඔයාලගේ ගෙවත්තට සේර පැලයකුත් එකතු කරගනී කියලා මම හිතනවා. ඉතින් ඔබ තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් Diamond Plants කියන අපේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, ඒ වගේම මේ වගේ වැදගත් video එකක් upload කරපු සැනින් notification එකක් ගෙන්න ගන්න, bell icon එකත් click කරලා තියාගන්න. එහෙමනම් නැවතත් මෙවැනි වටිනා video එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.